her name? Madhi snayu paddhatiya parryanta snayu paddhatiya. ඊළඟට මධ්‍ය ස්නායුපත්ති ආරක්ෂා වී ඇති ආවරණ මොනවාද කියලා අහනවා. මධ්‍ය ස්නායු පද්ධතිය. තව පුතේ මධ්‍ය ස්නායුපත්ති ආවරණය වෙලා තියෙන දැන් මොළය නම් මොළේ මධ්‍ය ස්නායුපත්ති කියන්නේ මොළයයි සුෂුම්නාවයි දෙකටමනේ. එතකොට මධ්‍ය ස්නායුපත්තිය ආරක්ෂා වෙලා තිනවා එකක් පිටින්ම එකක් තමයි කපාලය සහ කශේරුව. මේ හිස් කබල एक कर लिया ना खापा खापाले हाँ खासेरुव इलांगे टर मेनिंजी पाटल इलांगे मास्तिष्क सुषुम्ना तरणे मस्तिष्क सुषुम्ना तरणे ओन्नो कियने वाई मुकद्द वट वेला तीन हरिद तर मस्तिष्क सुषुम्ना तरणे कार्य मनोवद किल हनो मस्तिष्क सुषुम्ना तरणे कार्य हरिद मेडिकल यागत्ता पुते अरे नहीं तो मासिक सुषुम्ना तरले का आरे यानी कहता मैं कांपन अवशोषण है कांपन अव अवशोषण है ඊළඟ එක සුද්‍ර ජීවීන්ගෙන් ආරක්ෂා කිරීම නේ ඊළඟට පෝෂණය සැපයීම පෝෂණය සැපයන මොළයට පුතේ හොඳේ මොළයට පෝෂණය සැපයන එක හරිද ඔන්න කියනේවා මොකද්ද මධ්‍ය ස්නායු පද්ධතිය ප්‍රධාන කුෂ්ඨයන් වෙනවා ඔයිට අමතරව ඉපිලීමේ ස්වභාවයක් ලබා දීම පාවෙන්න හරිද පාවෙන්නේ මේ නිසා හරිද ඊළඟට පර්යන්ත ස්නායු පද්ධතිය යන කුමක්ද කියලා අහනවා මොකද්ද පර්යන්ත ස්නායු පද්ධතිය මේක ලියාගත්තද පුතේ හරිද නිරණය ඇත්තේ හරිනේ පර්යන්ත ස්නායු පද්ධතිය කියන මොකද්ද මොළයෙන් සහ සුෂුම්නාවෙන් ආරම්භ වෙලා දේහය පුරා විහිදී යන ස්නායු වලට කියන පර්යන්ත ස්නායු කියලා මොළයෙන් සහ සුෂුම්නාවෙන් ආරම්භ වී මොළයෙන් හා සුෂුම්නාවෙන් ආරම්භ වී දේහය පුරා විසිරී යන ස්නායු විසිරියන ස්නායු හරි නේද ඊට පස්සේ අහනවා ස්නායු පද්ධතිය ආරක්ෂා සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවද කියලා
ඒ කියන්නේ අපි ස්නායු පද්ධතිය ආරක්ෂා සඳහා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග නේ පොතේ තියෙනනේ ගොඩක් මොනවද අර බර උස්සන කොට ඒක නිවැරදි ක්‍රමයට ඔසවන එකනේ එක ඊළඟ හොඳ පෝෂණයක් ලබා ගන්න ඕන එක නේ හරිද ඊළඟ ව්‍යායාම වල නිරතුරුව යෙදෙන්න ඕනේ එක නේ මානසික ආතතිය පුළුවන් තරම් පාලනය කර ගන්න ඕන තවත් එකක් ඒ වගේම ටිකක් ලියන්න හරිද මානසික ආතතිය පාලනය ව්‍යායාම කිරීම හරිද ඊළඟට බර ඉසිලීමේදී නිවැරදි ඉරියව් අනුගමනය කිරීම අර කොණ්ඩ කැඩනොත් වැරදිලා හරි වැටිලා ඒක අර ලෑල්ලක් මත තියලා ගෙනියන එක ඒ වගේම මතක තියාගන්න අරනේ ඊළඟ ප්‍රශ්නේ මධ්‍යස්නායපත්තියේ ප්‍රධාන කොටස් දෙක මොළය සහ සුෂුම්නාව පුති මධ්‍යස්නායපත්තියේ ප්‍රධාන කොටස් දෙක මොළයයි සුෂුම්නාවයි බලන්න ලියපු හරිද කියලා හරිද ඊළඟ රූපේ දැක්වෙන්නේ මොළයේ කොටස් නම් කරේ වයි කෘත්‍ය සඳහන් කරනලු දැන් ඔය උඩින්ම තියෙන්නේ මොකද්ද මොකද්ද උඩම තියෙන එක මස්තිෂ්කයේ පුතේ මෙහෙම තියෙන එකේ මෙහෙම තියෙනනේ මේකේ මෙතනින් තියෙන්නේ මස්තිෂ්කය ඊළඟ මෙන්න මේ පැත්තේ මෙහෙම කෑල්ලක් තියෙනවා මේක තමයි අනු මස්තිෂ්කය සෝරි සුෂුම්නා ශීර්ෂකය හොඳේ සුෂුම්නා මේක අනිත් පැත්තට තියෙන්නේ හොඳේ මේ පැත්ත තමයි ඉස්සරහා පැත්ත ඉදිරිපස මෙන්න මෙහෙ තියෙනවා මෙතන කෑල්ලක් තියෙනවා මේක තමයි කුඩා මොළය එහෙම නැත්නම් අනු මස්තිෂ්කය හරි ඔමය පොතේ තියෙන දේ ඔය ටියුට් එකේ තියෙන දේ ලකුණු කරන්න හරි නේද? ඒක ලියන්න පුතේ ඔතනින්ම ලියන්න කාර්යයන් ටික. මස්තිෂ්කය මොකද කාර්යය? මතකය, බුද්ධිය, තර්කණය වගේ ක්‍රියා පාලනය කිරීම. නේ? මතකය, බුද්ධිය, තර්කණය ඒ වගේ. ඊළඟට තව කියන්න පුළුවන් අපේ අර සංවේදී ඉන්ද්‍රියන් වලින් කියන ක්‍රියාපාලනය කියන නැත්නම් ඉච්ඡානුක ක්‍රියාපාලනය නේද ඉච්ඡානුක ක්‍රියා සංවේදී අසකරණ ආසය දිව සමෙන් ඒ වගේ ඉන්නේ ඔක්කොම මස්තිෂ්කය නේ ඒවා අපිට ගන්න පුළුවන් ඊළඟ අනු මස්තිෂ්කය මොකද කරන්න පුතේ දේහ චලන සමායෝ නැත්නම් දේහේ සම්බරතාවය පවත්වාගෙන යන දේහේ සම්බරතාවය පවත්වාගෙන යන ඊළඟ සුෂුම්නා ශීර්ෂකේ පුතේ අනිච්චානුක ක්‍රියාපාලනය අනිච්ච හිතාමතා පාලනය කරන්නේ නැති ඒවා උදාහරණයක් ශ්වසනය වමනය කිවිසුම් යාම ආන් ඒ වගේ ඒවා පාලනය කරන්නේ මේ සුෂුම්නා ශීර්ෂකේ හොඳ සුෂුම්නා ශීර්ෂකේ සුෂුම්නා ශීර්ෂකේ ඊළඟ පහත පද හඳුන්වන්න කියනවා ආ සෝරි සුෂුම්නාවේ ප්‍රධාන කාර්යය මොකද්ද
නේ දේහ බාහිරයේ සිට නැත්නම් අපි කියනවා පර්යන්ති ස්නායු පද්ධතිය හා මොළය හරිද මොළය අතර සම්බන්ධීකරණය ගොඩනැගීම මේ ඒ කියන්නේ දේහයේ මේ අපි කිව්වොත් කාරණා දෙක කියන්නේ පිටත ඉඳලා එනවා අපි කියනවා ඒකට මේ සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳලා එන ස්නායු මොළයට ගෙන යන එක නැත්නම් ආවේග මොළයට ගෙන යාම ඊට පස්සේ මොළයෙන් දෙන ආවේග නැවත ප්‍රතිග්‍රාහක සර් ප්‍රතිග්‍රාහක නෙමෙයි කාරක අවයවයන් වෙත ගෙන යාම කාරක අවයවයන් වෙත ගෙන යන්නේ හරිද ඒ කියන්නේ දැන් පේශි වලට දැන් අපි කියවන සමායෝජනය කියන්නේ පුතේ මොකක්ද දැන් ඔය අපි හිතමු ඇස කන දිව නාසය සමෙන් ගන්නේවා කොහෙද කියන්නේ එක්ක මොළයට එහෙම නැත්නම් සුෂුම්නාවට සමහර ඒවා සුෂුම්නා අතර මොළයටත් ආපහු ගෙනියනවා හරිද ඒ ගෙනියන ඒවාට ආපහු ප්‍රතිචාරයක් දක්වනවා ඒක දක්වන්නේ ඔය කාරක අවයව එක්ක ග්‍රන්ථියක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් පේශියක් වෙන්න පුළුවන් ඒතකොට ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ හරිද දැන් අපිට කවවර මොකක් හරි සද්දයක් ඇහුවොත් ඇහෙන්නේ කනට හැරෙන්නේ බෙල්ල මේ ඔය කන ඇ බෙල්ල අතර සම්බන්ධීකරණය ගොඩනගන්න මෙන්න මේ ස්නායු පද්ධතිය මම තේරුණා අන්න ඒක තමයි කියන්නේ සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳලා ගේනේවා මොළයට යොමු කරන එක ඒ වගේ මොළයෙන් නිකුත් කරන පණිවුඩ ප්‍රතිග්‍රාහක නෙමේ කාරක අවයවයන් වෙත ගෙන යාම හරිද ඕක තමයි සුෂුම්නාවේ ප්‍රධාන කාර්යය තොර සංවේදී ඉන්ද්‍රියන් වල ඉඳලා එනේවා මොළයට යැවීම සහ මොළේ ඉඳලා එනේවා ප්‍රති මොළේ ඉඳලා එනේවා කාරක අවයවයන් වෙතද යැවීම හරිද ප්‍රති සංවේදී ඉන්ද්‍රියන් වල සිට ආවේග මොළය වෙත ගෙන යාම නේ එක ඊළඟ මොළයෙන් නිකුත් කරන ආවේග මොනවද කාරක අවයවයන් වෙත යැවීම හරිද ඒක තමයි කාර්යතර උත්තේජය කියන්නේ උත්තේජයක් කියන්නේ පුතේ ඒක ලියලා නැත්තම් ලියා ගන්න බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීමකට අපි කියනවා මොකද්ද උත්තේජ කියලා බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ සිදුවන වෙනස් වීම. එතකොට ප්‍රතිචාරය කියලා කියන්නේ උත්තේජ වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියාව නැත්නම් උත්තේජ වලට දක්වන ප්‍රතික්‍රියාව. උත්තේජ වලට දක්වන ප්‍රතික්‍රියාව. ප්‍රතිචාරය කියලා කියනවා. ඊළඟ ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් සංවේදී ඉන්ද්‍රියන් කියලා කියනවා ප්‍රතිග්‍රාහක කියන්නේ පුතේ බාහිර පරිසරය තුළ වෙනස් වීම ශරීරය තුළට ලබා ගන්නෙ ලබා ගන්නා ඉන්ද්‍රිය හරි බාහිර පරිසරය තුළ වෙනස් වීම ඒ කියන්නේ උත්තේජ ශරීරය තුළට ලබා ගන්නා ඉන්ද්‍රියන් තමයි පුතේ සංවේදී ඉන්ද්‍රියන් කියලා කියන්නේ ඊළඟ කාරක අවයව කියනවා කාරක අවයව කියන්නේ ප්‍රතිචාර දක්වන අවයව ප්‍රතිචාර දක්වන අවයව හරිද කාරක අවයව කියලා අපි කියනවා හරිද ආ ඒකත් හරි පුතේ සංවේදී ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන පරිදි කිව්වත් කමක් නැහැ ගැටලුවක් නැහැ ओ एक एम तिबुने सांगवेदी गोचरण पारदी पारिसर सुधन विनाशी वेरदी ने अमक नायक एक आपकी लावट दें कथा करट कथा करण अभी कुलह पंती यहाँ धरने दिंग अपटे हेम मे मे मट में कथा करा मैं හොඳ හරිනේ ඔන්න දැන් ඒක හරි අනිත් පැත්ත පිටුවට යන්න ඔන්න
පාරේ යන අයෙකුට ශබ්දයක් ඇසෙනකොට ඒ දේශ හැරී බැලීමක් සිදු වුනි නම් ඊට අදාළ ඉහත අවස්ථා සඳහා උදාහරණ හතර සපයන උත්තේජය කියන්නේ මොකද්ද මොනවාද උත්තේජය කියන්නේ මේ මලිදු උත්තේජය බාහිර අභ්‍යන්තර පරිසර වල නෑ නෑ මුද මෙතන අහන්නේ උදාහරණේ දැන් ඔය අපි පාරේ යනකොට ශබ්දයක් ඇසුනේ නම් හැරි බැලුවේ නම් ඊට අවස්ථා සඳහා ඔතන උත්තේජය මොකක්ද සම් ඔ ඔ මොකද මුද ඔ ශබ්දයක් ඇසීම හඳුනේ ඇසෙන්නේ එතකොට ප්‍රතිචාරය ශබ්දයක් ඇසීම තමයි පුතේ උත්තේජය ප්‍රතිචාරයේ බෙල්ල පේශි දැන් අපේ ඇඟේ තියෙන කාරක අවයවයන් දෙකක් තමයි තියෙන්නේ එකක් ග්‍රන්ථි අනිත් එක පේශි ඒක නිසා බෙල්ල පේශි තමයි මුතේ බෙල්ලනේ හැරෙන්නේ ඒතර බෙල්ල පේශි තමයි මෙතෙන්ට කාරක අවයව විදියට වැදගත් වෙන්නේ හරි නේද ඊළඟට හෝමෝන මගින් සිදුවන සමායෝජනය කුමන නමකින් හැඳින්වෙයිද හෝමෝන සමායෝජන ඕ ඒක එහෙමත් කියනවා පුතේ ඊට වඩා වැඩි හොඳ වචනෙන් අපි කියන්නේ රසායනික සමායෝජනය කියලා හොඳ හෝමෝනමය සමායෝජනය කියලා කියනවා වැඩි හොඳයි රසායනික සමායෝජනය කියලා ගත්තා නම් හරිනේ ඊළඟ මොලේ කොටසක් නොවන්නේ මොකද්ද මොලේ කොටසක් නොවන්නේ කපාල ස්නායු කපාල ස්නායු ඔව් පුතේ උත්තරේ කපාල ස්නායු ඊළඟ වැරදි සම්බන්ධයේ සෝරන්නලු මස්තිෂ්කයේ මතකය අනුමස්තිෂ්කයේ සමතුලිතතාවය සුසුම්නා ශීර්ෂකයේ වේදනාව හතරවෙනි එක කියන ඉහත කිසිවක් නොවේ කියලා. මොකද්ද? උත්තරේ පුතේ 3. හොඳ. උත්තරේ 3. සුසුම්නා ශීර්ෂකය හා වේදනාව සුසුම්නා ශීර්ෂකය නේ වේදනාව දැනෙන්නේ පුතේ මස්තිෂ්කයට හොඳ සුසුම්නා ශීර්ෂකය අපි කියන්නේ අනිච්ඡානුක ක්‍රියා නේ ශ්වසනය වමනය කිවුසුම් යාම ආන්න ඒ වගේ ඒවා තමයි පාලනය කරන්නේ හරිද ඊළඟට පර්යන්ත ස්නායුපත්‍යයේ කපාල හා සුසුම්නා ස්නායුක උත්තරේ කීයද 12යි 31යි හරස් කඩෙහි කොටස් නම් කරන්නලු මේවා නම් එන්නේ නෑ පුතේ එහෙම කොටස් නම් කරන්න නම් මේ දැන් අපිට ඔක කොට නම් ඉංග්‍රීසියෙනුත් තියෙනවා දැන් ඕකේ උඩම අර මෙහෙම සංගල වාහනක් දාලා තියෙනුනේ ඒ කෑල්ලේ උඩ තියෙන ටික අපි චර්මය පල්ලෙහා ටික චර්මය නේ මෙහෙම දාලා තියෙනුනේ මේක අපි චර්මය අනිත් එක චර්මය ඒ දෙක ලකුණු කරගන්න ඊට පස්සේ ඔතන තව තියෙන පුතේ මේ බ්ලඩ්
කැපිලරි කියලා තියෙන එක. රුධිර නාල නේ රුධිර නාල කියලා තියෙනවා. ඊළඟට මෙන්න මෙතන බ්ලඩ් කැපිලරි කියලා මෙන්න මෙහෙම එකක් තියෙනවනේ. මේක රුධිර නාල කියලා නම් කරගන්න. හරිද? ඊළඟට තියෙනවා ස්විප් දෑන්. මෙන්න මෙතන මෙහෙම. එහෙම දෙන්නේ නැහැ ඕගොල්ලන්ට මේ නම් කරන් දුන්න පෙරදිලා හරිය. මෙහෙම. හරිද? එතකොට එතකොට එහෙම ගන්න වෙන්න පුළුවන් ස්වේද ග්‍රන්ථි. මේක ස්වේද ග්‍රන්ථි. ස්වේදය කියන්නේ දහදියනේ. ස්වේද ග්‍රන්ථි. හරිද? ඊළඟම එක මෙතන තියෙනවා මේ රෝම කූපය. නේ? මේ මෙහෙම. මේකට අපි කියන්නේ රෝම කූප. නැත්නම් රෝම. හරිද? මෙන්න මේක තමයි රෝම කූපය වෙන්නේ. රෝම කූපේ මේවන අහන්නේ බය වෙන්න එපා ඇත්තට. හරිද? ඊට පස්සේ මේ මේකේ හරහට මේවර කියන රෝම උද්යාමක පේශි කියලා. හරිද? ඊළඟට මේ හරිද ස්නායු මේ මේවා ස්නායු අන්ත. හරිද? ওই වගේ ටිකක් ලකුණු කරගන්න. ඊළඟට අර පොඩි මේවා ටිකක් තියෙනවා මේවට කියන ස්නේහස්රාවී ග්‍රන්ථි වෙන මෙතන තියෙනවනේ. ස්නේහස්රාවී ග්‍රන්ථි. පොඩි කෑල්ලක රෝම කූපත් එක්කම. නේද ඊළඟට සමෙහි කෘත්‍යයන් පහක් දක්වන්නලු මොනවයි සමෙහි කෘත්‍යය ආරක්ෂාවේ කෘත්‍යයක් නේ පුතේ ඊළඟට උෂ්ණත්වය පාලනය කරන උෂ්ණත්වය යාමනයේ උදව් වෙනවා නේ තව එක නේ ඊළඟට විටමින් D සංශ්ලේෂණය කරනවා නේද හරිද ඊළඟ තාම මොනවද කරා? බහිස්සාවිකාරය සිදු කිරීම. ආ බහිස්සාවිකාරයක සිද්ධ කරන දහතිය දාලා නේ? සංවේදී ඉන්ද්‍රියන් ලෙස. ඔව් සංවේදී ඉන්ද්‍රියක් ලෙස ක්‍රියා කරනවා. දැන් හර නේද පහ? නේ? ඒව ටික ලියා ගන්න ඕන පොතේ ඇති. ඊළඟට නිරෝගී සමක් පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගයන් මොනවද කියලා අහනවා. පෝෂදායී ආහාර ලබා. ඔව් පෝෂදායී ආහාර ගන්න විටමින් E වගේ A සහ E කියන ඒවා අදාළ ඒවා. හිරු රශ්මියෙන් සම ආරක්ෂා කිරීම. ඒක ඔව් අධික හිරු රශ්මියට යොමු වෙන්න හොඳ නැහැ. නේ? සම පිරිසිදු කිරීමේදී නිසි පිරිවෙලින් අනුගමනය කිරීම. ඔව්. අර දාලා අතුල්ලන්න හොඳ නැහැ සරටනේ. ඒවා. තව ඔය කුරුලෑ වගේ දේවල් නම් ඒවා. ඒවට අදාළ ප්‍රතිකාර ගන්න ඕනේ නේ. අර ඇඳුම් අඳිනකොට කපුව ඒවයින් වගේ වයින් ඇඳුම් අඳිනව නම් හොඳයි. ඊළඟ දුම් පානය කරන එකෙන් වැළකීලා ඉන්නව නම් හොඳයි. නේද? හරිද? අනේ වගේ දේවල් ටික ලියා. ඊළඟට වැරදි ප්‍රකාශය තෝරනවලු වැරදි එක අහන්නේ සම මිනිස්තරුවේ විශාලතම ඉන්ද්‍රියයි. ඒක හරි නේද? සමෙහි ඝනකම මිලි මීටර 1ක් 2ක් පමණ වේ. ඒකත් හරි නේ. වැඩිම මිනිසෙකුගේ සම කිලෝග්‍රෑම් 4.5ක් පමණ වේ. ඒකත් හරි පුතේ. ඔතන වැරදි එක තමයි අන්තිමට තියෙන්නේ ස්වේද ග්‍රන්ථි පිහිටන්නේ අපිචර්මීය. අපිචර්මීය නෑ පුතේ ග්‍රන්ථි. අපිචර්මීය කියන්නේ තාමත් තුනී එකක් නේ ග්‍රන්ථි තියෙන්නේ මොකද චර්මයේ. නේ? එහෙනම් උත්තරේ 4. ඊළඟට
චර්මය තුළ අඩංගු නොවන කොටසකි. මොකද උත්තරේ? මොකද උත්තරේ? මොකද පුතේ උත්තරේ? මෙලනින් වර්ණකය. ඕ මෙලනින් වර්ණකය. ඒක තියෙන අපචාර්මය. අනිත ඔක්කොම තියෙන චර්මය. සමෙහි නිරෝගීතාවය වැඩගත් වන විටමින මම දැන් කිව්වා. මොනවද? TD නෑ පුතේ. AE 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 ඔව් AE පුතේ. ඒ සහයි. හරි. ඔන්න දැන් ඒ ටියුට් එකත් ඉවරයි. දැන් මේ මාසෙට අදාළ ටියුට් එකක් දෙන්නත් ඕනේ ඔයගොල්ලන්ට. ඒක බලමු කොහොමද දෙන්නේ කියන එක. අද මම හදලා නම් ඉවරයි. බලමු දාන්න පුළුවන් ඉද කියලා. ආ අනිත් කාරණේ මේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ ලබන සතියේ පන්තිය මට හෙට තියන්න පුළුවන්ද? කීයට දුස? ඔයගොල්ලෝ කැමති වෙලාව? ඕන වෙලාවක් පුළුවන්ද සර්? මට ප්‍රශ්නයක් නැහැ. ඕන වෙලාවක් පුළුවන්. හෙට හවස. ඈ හවසද? හවස. හවස කීයටද? 3 5 ඒ වගේ වෙලාව. හවස බෑ සර්. බෑ. එහෙනම් මේ වෙලාවම 1:30 3:30 බැන්. එහෙනම් උදේ 8:10 බෑ. බෑ. එහෙනම් අනිද්දා දැන් මේ දවස්වල ඉස්කෝලේ ගැටලුවක් නැති වෙන නිසා මම ලබන සතියේ පන්තිය කරගන්න විදිය නම් මේ වෙඩින් එකක් තියෙනවා. ඒකයි මම අහන්නේ. හෙට 11:00. හෙට 11:00 කාට හරි ගැටලුවක් තියෙනවද? 11:00ද 1:00 වෙනකම් මට දැන් කරලා තියෙන්නේ. දැන් ඉස්කෝලේ නැති නිසා මේක ගැටලුවක් නැති නිසා මේ මම බැලුවේ නැතනම් ඉස්කෝලේ ලබන සතියේ තිබුණ නැතොත් නම් ගැටලුවක් නැහැ. මට උදේ කරන්න පුළුවන් කියන්න බෑ. බොහෝ වෙලාවට ඉස්කෝලේ පටන් ගන්නත් ඉඩ තියෙනවා ලබන සතියේ නේද? පටන් ගන්න කියන්නේ මේ ඔන්ලයින් නේද? හෙට 11:00ට පුළුවන්ද පුතේ? කාට හරි ගැටලුවක් තියෙනවද? බැහැ සර්. බෑනේ. සර් 6ට. හවස 6ට. හවස 6ට. හවස 6ට වගේ නටිය මටත් පොඩි ප්‍රශ්නයක් තියෙන එක පොඩ්ඩක් පා. ඒ හවස බෑ කිව්වනේ නේ තිමාශි. එහෙම වුණොත් මෙහෙම මොකද? ඈ? 7ට ඉවර වෙන්නේ සර්. 7ට ඉවර වෙන්නේ. අනිද්දා අනිද්දා බදාද බදාදනේ බ්‍රහස්පතින්දනේ බ්‍රහස්පතින්ද මොකද තත්ත්වය? ඕන වෙලාවක් ඇගේ. ඔව් බ්‍රහස්පතින්ද 6න් පස්සේ බෑස. 6න් පස්සේද? අපි බ්‍රහස්පතින්ද උදේ තියමු 8:10 වගේ. ඕකෙන් පස්සේ බෑනේ. ඔව් අපි 8:10 උදේ බ්‍රහස්පති ඉඳද සර්? ඔව්. පුළුවන් සර්. අටේ ඉඳලා 10 වෙනකම් බ්‍රහස්පති ඉඳ පුළුවන්ද? පුළුවන් සර්. හැමෝටම පුළුවන් නේ නේ? මම මෙතන අපි බලමු වෙනසක්. මම දාන්නම් මැසේජ් එක. මලින්දුට බෑලු. මලින්දුට එයාට පන්ති නැත්තේ කොයි වෙලාවටද? මලින්දු 10 12 එන හාත ආයන 10 ඉඳලා 12 වෙනකම් තව කාට හරි බැරිද? තිසරිට බෑලු. මේ දවස්වලදී වෙන ප්‍රාන්ති දාලා දෙනවා දවල් දවසේ ඒගොල්ලෝ ඉස්කෝලේ වෙලා වරනාම. එහෙනම් 1:30 3:00 අමාරුද?
बृहस्पति सर। बृहस्पति देख हमार तुम हमार बैनी या तुम हमार को हमार इंदस बे मार पास नहीं है। आय का वर्द पुरु सिकुरा द पोया नहीं सिकुरा द पोया जिंदा पड़ी कर लो वक्त ही ना दें काटते थे गानों में नहीं ये दरा हर हर एक अब यह मुन्ना मांग उत्साह कराना ओगोला टा पे मेह मुन्नो स्कूले तिपुन नेतोत उदय पुलवांद आटा दहाया पुलवान नहीं द स्कूले तिपुन नेतोत लाभर साथी पादे से आ मैं उदय ब्रह्मस्पति ने उदय हाया आटा पुलवांद के लहानो पुलवांद हम अनेत्या डा पुलवांद उदय हायर मटरांगे पुलवाग ने පුළුවන්ද කවදද සර් බ්‍රහස්පතින්ද උදේ 6 ඉඳලා 8 වෙනකම් බ්‍රහස්පතින්ද මේ සතියේ විතර පුළුවන් සර් හැමෝටම පුළුවන් නේද කාටවත් ගැටලුවක් නැහැනේ 6 ඉඳලා 8 වෙනකම් ඔන්න එහෙනම් බ්‍රහස්පතින්ද මම මැසේජ් එකක් දාන්න හෙට එනම් ලෑස්ති වෙන්න හොඳ බ්‍රහස්පතින්ද උදේ උදේ නේ සර් ඔව් උදේ උදේ 6 ඉඳලා 8 වෙනකම් උදේ 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 නේ නිතුවරි ඔව් සර් හරි හරි ඔව් ගැටලුවක් නැහැ නේද උදේ කරමු බ්‍රහස්පතින්ද උදේ 6 සිට 8 දක්වාම මතක තියාගෙන ඉන්න එහෙනම් හරි අපි තා පොඩි වෙලාවක් ඇතුළේ මේ විනාඩි 4 මේ පාඩමට යම් පුතේ මේ අපි අන්තිමට කතා කරේ අර මෙහෙමනේ ශ්‍රේණිගත සහ සමාන්තරගත මේ හතරම කතා කරාද පුතේ ඒ කියන්නේ බල්බ වල සමාන්තරගත පද්ධතිය ශ්‍රේණිගත පද්ධතිය කෝෂ වල සමාන්තරගත පද්ධතිය ශ්‍රේණිගත පද්ධතිය හතරම කතා කරා නේද කෝෂවලන මම මතකයි කතා කරා බල්බවලත් කතා කරාද මොකද්ද මේ නිදුවරේ හිටියා නේ කිසතියේ කවුරු හරි ගිහිල්ලා ඉන්නේ කවුද කවිෂාන්නේ අන්තිමට ලියලා තියෙන්නේ මොකද්ද පුතේ रूप सटर कर बालगत श्रेणी හරි එහෙනම් අපි අද යම් පුතේ ඔය මේ එතකොට අපිට වගේ සමාන්තරගත ශ්‍රේණිගත බල්බ පද්ධතිය හෝ කෝෂ පද්ධතිය දකින්න ලැබෙන්නේ කොහේද කියලා අපි ඒවට කියන සරල විද්‍යුත් පරිපථ කියලා හරිද සරල විද්‍යුත් පරිපථ එතකොට මේ සරල විද්‍යුත් පරිපථය දකින්න ලැබෙන එක තැනක් තමයි පුතේ මොකක්ද විදුලි පන්දම දැන් මෙහෙම විදුලි පන්දම් දකින්න ලැබෙන්නේ
හරි අඩුවෙන් හරිද දැන් බැටරි කෑල් දාලා පාවිච්චි කරලා විදුලි පන්දම් නැහැනේ පුතේ නේ ඔකට දකලා දැකලා ඇති මම හිතන හදිස්සියෙන් හරි ගොඩක් වෙලාට දකින්න හම්බ වෙන්නේ නැහැ දැන් අර වර්තමාන තියෙන ඔක්කොම චාර්ජබල් ඒවානේ නේ චාර්ජ් කරලා ගන්න නමුත් ඉස්සර තිබුණා බැටරි කෑලි නැත්නම් අපි කියන වියලි කෝෂ දාලා පාවිච්චි කරන විදුලි පන්දම් ටෝච් හරිද එතකොට ඒ වගේ තියෙන්නේ මේන් මෙහෙම මේ එක මෙහෙම බැටරි කෑලි දෙක හෝ තුන තියෙනවා දෙන පහ තියෙනවා තිබුණා ඉස්සරම හරිද මේන් මෙහෙම ඇතුල ගත්තොත් මේ වගේ එකක් තමයි තියෙන්නේ හරිද මෙතන දාන මේ පැත්ත රින ආය දාන රින එතකොට මේන් මෙතන තියෙනවා මොකද්ද බල්බ් එකක් සම්බන්ධ වෙන විදිය මෙහෙම හරිද මගත්ත और मैं क्यों हम तीनों मैं क्या रतावा मिनिमम क्या लग उत्ती ना वाटे आलोक इस तरह ने बिजली लाया ना पुलवांग दिए थे ऐसा कोटर मितने मितने तो संबंध दबे ना वाह मैंने महेंगे अभी ना संबंध दबे मत हित दबे ना मितने तीनों स्वीट चेका मिनिमम ओल नो मैं का मैं लोहा पातुरा पके का तमाय आने दें मितने मैं का साधा कर हम මෙතනින් මේකට සම්බන්ධ වෙලා මෙහෙම කරාම මේ තද කරාම මේ බල්බ් එක දැල්වෙන විදියට හදලා තියෙනවා හරිද ඒකට ඕකේ රවුම මෙතනින් ෆීච් එකක් තියෙනවා මොනවම තව එහා වුණා දිගටම දාලා තියන්න පුළුවන් ඒවත් එහෙම හදලා තියෙනවා මෙන්න මේ වගේ හරිද මේකට අපි කියනවා පුතේ මොකද්ද විදුලි පන්දමක් කියලා හරිද එතකොට මේකේ බැටරි කෑලි බැස්සලා පස්සේ මෙතනින් ගලවලා අයින් කරලා අලුතෙන් බැටරි කෑලි දා ගන්නවා. තේරුණාද? එතකොට මේ බැටරි කෑලි කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? දැන් ඔයගොල්ලන්ට පේන විදිහට මේක මොන ආකාරයේ සම්බන්ධ කිරීමක්ද කෝෂ? මොන ආකාරයේ සම්බන්ධ කිරීමක්? නමං. කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද පුතේ? කොහොමද කෝෂ සම්බන්ධ කරලා තියෙන්නේ? ඉදුවරි දිල්මි මාලින්දු ඔ කතා කරන්නේ නැන් කවුරු? කෝෂ කොහොමද සම්බන්ධ කරලා තියෙන්නේ? ශ්‍රේණි ඔබතුමේ මේ කෝෂ සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගත ආකාරය හොඳ ශ්‍රේණිගත ආකාරයට තමයි කෝෂ සම්බන්ධ කරලා තියෙන ඒකක ධනාංගය අනිත් එක ඍණාංගයට මෙහෙමනේ තියෙන්නේ ඕම් ඕම් දැන් මෙන්න මෙහෙම මෙහෙම තිබුණා නම් තමයි සමාන්තරගත වෙන්නේ ඍණ ඍණ වෙනම සම්බන්ධ කරලා දන දන වෙනම සම්බන්ධ කරලා හරිද එහෙම කියුණා නම් අපි කියන මොකද්ද මේක මේක මේ විදිහට තිබුණා සමාන්තරයද නමුත් මේක තියෙන්නේ මෙන්න මේ විදිහට මේක ශ්‍රේණිගත හරිද ඒකල බල්බ එකක් තියෙනවා අපිට මොනක වෙන්නද කියලා එහෙම කියන්න බෑනේ හරිද එතකොට කෝෂ සම්බන්ධ කරලා තියෙන ශ්‍රේණිගතව එහෙම තමයි සම්බන්ධ කරලා තියෙන්නේ දැන් මේකේ මතක තියාගන්න ඕන දෙයක් තමයි දැන් ඉස්සර බැටරි කෑලි දැන් ගෙනාවට ඔක්කොම බැටරි කෑලි අලුත් ඒවා එකපාරට දාන්න නෑ පුතේ. එකපාරට දැම්මොත් සමහරවිට මේ බල්බ් එක පිච්චෙන්න පුළුවන්. ඒ කියන්නේ ලොකු විභවান্তরයක් ලැබෙනවා. අලුත් දැන් බැටරි කෑලි තුනක් තියෙන එකක් නම් දෙකක් එක්ක පරණ දෙකක් එක්ක sorry පරණ එකක් එක්ක අලුත් දෙකක් තමයි දාන්න. හරිද? එහෙමයි මේව කරන්න. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? මේක බල්බ් එක පිච්චෙන්න පුළුවන් ඇත්තට